ඔහු ආදරය ජීවිතය දකින අයුරු ඔබ එකවරක් නොව බොහෝ වාරයක් අනුමාන කරන්න ඇති. නමුත් සැබෑවටම ඔහු ඔබ ලෙසට නොව ඔහු ඔහුම වී පුවත්පතක් හමුවේ සමහිත ඇතුළු තිබූ ආදර මතකයට ඉඩ දීලා තිබුණේ මේ ලෙසටයි. ඔහු සනත් ගුණතිලක ප්‍රථම ප්‍රේමයේ මතක සටහන් ගැන ඔහු කියලා තිබුණේ මේ විදිහටයි. දැනට වසර ගණනාවකට පෙර වූ ආදරය ගැන විමසන අවස්ථාවකදී මා බොහෝ සෙයින් ප්‍රවේසම් වෙන්නේ අනෙක් කාරණයක් නිසා නෙවෙයි. ඒ ආදරයට සම්බන්ධ අනෙක් පාර්ශ්වය අද දවසේ ජීවත් වෙන තත්ත්වය හෝ ඇගේ සමාජ පසුබිම මතයි. සැබවින්ම එතන තියෙන්නේ ගැටවරේ තමන්ගේ විරුද්ධ පාර්ශ්වය පිළිබඳ ඇති කරගන්නා ආකර්ෂණීය මිස දුරදිග යන ප්‍රේම සම්බන්ධතාවක් නෙවෙයි. නමුත් මම එයින් අදහස් කරන්නේ නැහැ පාසල් වියේ ප්‍රේමය විවාහය දක්වා නොයන පෙම් සපදතා කියලා. ඔහුට ඇය හමුවන ආකාරය ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙමයි. මගේ මව ගුරුවරියක්, මගේ මවගේ හිතවදුන්ව සිටි පවුලක යුවතියක් සමගයි ඒ සම්බන්ධය ඇති වෙන්නේ. ඒ ළඟ ඇසුර මත ඇය මට ආදරය ප්‍රකාශ කරනවා. ගැටබර වියේ පසු ඔහුට ගැහැණු ළමයෙක් ආදරය ප්‍රකාශ කරද්දී ඔහුට එය විමතිය දනවන හැඟීමක් වුණාද කියන එක ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙමයි. පුදුමයක් වෙන්නේ නැහැ. ඒත් ඒ අවස්ථාවේ ඇති වුණු හැඟීම ගැන හරියාකාරව කියන්න අද මට අසීරුයි. ඇය සමග ඇති වූ ඒ ප්‍රේම සම්බන්ධයට අපේ පවුල් දෙකෙන්ම එල්ල වෙන්නේ දැඩි විරෝධයක්. අපේ වැඩිහිටියන් තරයේම කියා හිටියේ අධ්‍යාපනය ලබන කාලේ මෙවැනි දෙයක් ඇතිවීම අනවශ්‍ය බව. තදබල විරෝධතා මත බිඳී යනවා. ඔහුට නැවතත් ආදර හිතක් හමු වෙන්නේ කොයි වෙලේකද කියන එක ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙමයි. මම දැඩිව ඉගෙනීමට අබ්බැහි වෙලා හිටි කෙනෙක්. මම අධ්‍යාපනයට කොතරම් අබ්බැහි වෙලා හිටියාද කියතොත් උසස් පෙළ පන්තියේදී ඉගෙන ගන්න කාලයම මම සාමාන්‍ය පෙළ පන්තිවලට ඉගැන්නුවා. උසස් පෙළ ප්‍රතිඵල එනතුරුත් මම ඉගැන්වීම් කළා. කෙසේ වුණත් මාව විශ්වවිද්‍යාලයට තේරෙන්නේ නැහැ. ඉන්පසු මම පෞද්ගලික ආයතනයක ගුරුවරියක් විදිහට තාවකාලික රැකියාවක් හොයාගන්නවා. එතෙන්දී මට මුණ ගැහෙනවා විශ්වවිද්‍යාලයක රැකියාව කරන යුවතියක්. මම නැවතත් ආදරය කරන්න පටන් ගන්නවා. ඒ වෙනකොටත් මගේ මව්පිය පාර්ශ්වයේ මම තවදුරටත් ඉගෙන ගැනීම කළ යුතුයි කියන තැන ඉන්නවා. ඒ බලාපොරොත්තුවෙන් සිටි නිසා එතනදීත් මේ ආදරයට ඔවුන් දැඩි ලෙස අකුල් හෙලනවා. ඒ විරෝධතාවයන් වලට දෙවැනි ප්‍රේමයක් දන් දෙන්න ඔහු තීරණය කළාද කියන එක ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙමයි. එතනදීම යුවතිය බලාපොරොත්තු වෙනවා මම ස්ථිර රැකියාවක් හොයාගනීවි කියලා. මොකද අද වගේ නෙවෙයි. එවකට පෞද්ගලික ගුරුවරයෙකු ලෙස කරන රැකියාව ස්ථිර රැකියාවක් විදිහට සැලකුණේ නැහැ. ඒ කාලේ ස්ථිර රැකියාවක් හොයාගන්න මම විශාල උත්සාහයක් දරනවා. ඔය අතරේ මම දකිනවා විජය ධර්මාශ්‍රීගේ සිටු කුමරියෝ චිත්‍රපටයට අලුත් නළුවෙක් හොයනවා කියලා දැන්වීම. ඒ සඳහා ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සලකා බලනවා කියන කරුණ. මගේ අධ්‍යාපන සුදුසුකම නළුවෙක් වීමට නොගැලපුණත් ඒ වෙනකොට මට ඕන වෙන්නේ නළුවෙක් වෙනවට වඩා කොහොම හරි රැකියාවක් හොයාගෙන කොළඹ නවතින එක. එනිසා මම මේ සම්මුඛ පරීක්ෂණයට යනවා. විජය ධර්මාශ්‍රී මහතා මාව සම්මුඛ පරීක්ෂණයට ලක් කළා. මගෙන් අහනවා මේ තරම් අධ්‍යාපන සුදුසුකම් තියාගෙන ඇයි ඔබ රඟපාන්න ආවේ කියලා. ඒ වෙලාවේ මම ඔහුට ප්‍රකාශ කළා නම් මම ආවේ වෙනත් රැකියාවකට මාව තෝරගත්තේ නැති නිසා කියලා ඔහු මාව ප්‍රතික්ෂේප කරනවා. එනිසා මම ඔහුට බොරුවට කියනවා මම ආවේ රඟපාන්න ආසාවට කියලා. ඔහු මාව විශ්වාස කරනවා. මගේ සුදුසුකම් තියෙන නිසා මාව තෝරගන්නවා. බොහෝ ඉක්මනින්ම ආකර්ෂණීය තරුණ නළුවබන ඔහුට ආදරය අරුමයක් නොවෙන්නට ඇති නේද කියන එක ගැනත් ඔහු කියලා තිබුණේ මෙහෙමයි. ඒ අතරතුර මගේ තියෙන තරුණකම තුළ මේ සිනමාව තුළ අනවශ්‍ය බැඳීම් වලට බැඳෙයි කියන දේ සිදු නොවීම පිණිස විජය ධර්මශ්‍රී වග කියනවා. ඔහු වැඩිමහල් සහෝදරයෙක් විදිහට මට විශාල ශික්ෂණයක් ලබා දෙනවා. ඒ නිසා ප්‍රේම සම්බන්ධතා කෙරෙහි යොමු නොවි රංගනය වෙතම මගේ අවධානය බැඳී තිබුණා. නමුත් ඔහු පෙම්වතෙක් නොවී සිටින්නෙම නෑ නේද කියන ප්‍රශ්නයටත් ඔහු පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. ඔව්, ඒ ආදර සම්බන්ධතා අතර මට කතා කරන්න පුළුවන් වෙන්නේ මගේත් අනුෂ්කා මැදිවකගත් අතරේ තිබූ ප්‍රේම සම්බන්ධය විතරයි. ඇය මට සිනමාවේ හමු වුණ පළවෙනි පෙම්වතිය. ඒ ආදර සම්බන්ධයේ මාස 7-8ක කාලයක් තිබුණා. අදටත් ඇය මගේ මිතුරියක්. ඇගේ සැමියා මගේ මිතුරෙක්. එනිසා මට ඒ සම්බන්ධය ගැන විවෘතව කතා කරන්න පුළුවන්. ඉන්පසුවත් ඔහුගේ දිවියේ ප්‍රේම කතා තිබූ වගේ ප්‍රසිද්ධ කරුණක්. නමුත් අද ඔහු ඒ පිළිබඳව කතා නොකර ඉන්නද මේ උත්සාහ කරන්නේ කියන ප්‍රශ්නයටත් ඔහු පිළිතුරු දීලා තිබුණේ මෙහෙමයි. ඔව්, මම කැමති නැහැ ඒ දේවල් කතා කරන්න. මට අනුෂ්කා සමග තිබූ ප්‍රේම සම්බන්ධය තරම් විවෘතව කතා කළ හැකි වෙනත් ප්‍රේම සම්බන්ධයක් ගැන මට කියන්න බැහැ. ඔබලා අනුමාන කරන සම්බන්ධතා ඕන තරම් තියෙන්න පුළුවන්. ඒවා ගැන කතා කරන්න ගියොත් ඒ පාර්ශ්වයේ වැරදි හෝ මගේ පාර්ශ්වයේ වැරදි කතා කරන්න වෙනවා. මම ඒ විදිහට කතා කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඒ කතා නොකිරීම නිසා සමහර අවස්ථාවල මාව වැරදිකාරයෙක් විදිහට අදටත් සමාජයේ හැඳින්වෙමින් තියෙන පරිසරයක් ඇති වෙලා තියෙනවා. සටහන ධම්මිකා සුරංජි පතිරණ, උපුටා ගැනීම ඉරිදා දිවයින පුවත්පත, ආදර හැන්දෑව ලිපිය. දිනපතාම මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපගේ චැනල් එතාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටන් එක ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වෙන නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට ද අමතක කරන්න එපා.